ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදයි. ප්‍රතිඵල සනාථ වී ඇත. නිවාරණය වෙනුවෙන් ආයෝජනය කරන්න යන්න මෙවර එහි තේමාව වනවා. එදා සිටම අප සමාජයේ මත්ද්‍රව්‍ය සඳහා තිබුණේ විරෝධයක්. ගව මස් නොකනු මත් පැන් නොබනු යන තේමාව මුල් කරගනිමින් එදා සිටම අනකාරික ධර්මපාලතුමන් සමාජයට මත්ද්‍රව්‍ය අනවශ්‍ය බව පිළිඹිඹු කළා. මෙරට තුල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ලක්ෂ 5ක පමණ පිරිසක් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. මද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමට පොලිසිය ඇතුළු ආයතන ගණනාවක්ද කටයුතු කරමින් සිටිනවා. මද්‍රව්‍ය මර්ධනය සඳහායි යුක්තිය මෙහෙයුමද ආරම්භ කෙරුණේ. මෙරට තුල ගංජා වගාව නීතිගත කිරීමට පසුගිය කාලයේ කතාබහක්ද ඇති වුණා. ඒ ගංජා අපනයනය කරමින් ආර්ථික වාසි ලබා ගැනීමටයි. මද්‍රව්‍ය වලින් තොර රටක් නිර්මාණය කිරීමට උත්සාහ දරන මොහොතක යම් යම් පාර්ශ්වයන් මද්‍රව්‍ය ප්‍රවර්ධනය සඳහාද කටයුතු කරන බව නොරහසක්. වර්තමානය වන විට පාසල් ළමුන්ද මද්‍රව්‍ය සඳහා තදින් ඇබ්බැහිවීම කනගාටුවක්. මේ නිසා අධ්‍යාපනය කඩාකප්පල් වීම, සමාජයෙන් කොන්වීම සහ විවිධ අතුරු ආබාධවලට ලක්වීමද මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ දරුවන් අතර දක්නට ලැබෙනවා. ලෝක මද්‍රව්‍ය විරෝධී දිනය යෙදී තිබෙන අද දිනයේ බාල, තරුණ සහ වැඩිහිටි අප සියලු දෙනාගේම වගකීම වන්නේ මද්‍රව්‍ය වලින් තොර සමාජයක් බිහි කිරීමට කටයුතු කිරීමයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.